කළු කෙස් සුදු වෙලා ඔබේ කෙස් නම් කළු පාටයි වයසට යනකොට මේවා සුදු පාට වෙනව නේද කෙස් වල කළු පැහැයට හේතුව ඒවා කළු පැහැ ගන්නවන සායම් වර්ගයක් නම තමයි මෙලනින් කෙස් ගහේ පාමුල මෙම සායම් නිපදවන සෛල සමූහ වශයෙන් දැකිය හැකියි ඒ තමයි මෙලනොසයිට මෙලනොසයිට වලින් නිපදවන කළු පැහැති මෙලනින් නිසා කෙස් ගස් යට කළු පාට වුණත් වයසට යන විට ඒ සෛල අබල දුබල වෙනවා මෙලනින් නිපදවීම නතර වෙනවා සමගම මෙලනින් නැති දාට එතෙක් කළුව තිබූ කෙස් ගස ඉබේටම සුදු වෙනවා අපි දැන් දන්නවා කළු කෙස් සුදු වෙන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු ඇහැට බෙහෙත් දැම්මම කටට තිත්ත රහ එන්නේ කොහොමද කියලා. රස දැනෙන්නේ දිවට. බෙහෙත් දැම්මේ ඇහැට. ඒත් බෙහෙත්වල තිත්ත රස දිවට කදිමට දැනුණා. මේ අත්දැකීම ඔබත් සමහර විට විඳලා ඇති. ඇහැට දැම්ම බෙහෙත් දිව දක්වා ගමන් කරන මගක් තියෙනවා. මෙන්න මෙහෙමයි ඒ ගමන් මග ඉදි වෙන්නේ. ඇස්වල වැඩිමනත් කඳුළු පිටාර නල දිකකින් නාස්කුරහෙට ගමන් කරන හැටි අප කලින් කිව්වා ඔබට මතක ඇති. මේ නාස්කුහර උගුරට සම්බන්ධයි. ඇහැට දමන බෙහෙත් කඳුළුත් එක්ක අර පිටාර නලයේ දිගේ නාස්කුහරය හරහා උගුරට එනවා. ඇවිත් උගුරට වැටෙනවා. දිවේ හැම තැනකම තිත්ත රස දැනෙන්නේ නැහැ. තිත්ත රස දැනෙන්නේ දිවේ මුල උගුර හරියේ කොටසට. අන්න ඒ නිසා තමයි ඇහැට දමන බෙහෙත්වල තිත්ත රස අපට හොඳට දැනෙන්නේ. ඉතින් දැන් ඔයාලා දන්නවා කළු කෙස් සුදු වෙන්නේ කොහොමද? ඇහැට බෙහෙත් දැමම කටට තිත්ත රස දැනෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ දැනුම පිරිච්ච තවත් වීඩියෝ එකකින් ආයෙමත් අපි මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.